හැම මයිබෝන් කියලා පිළිගන්න අදත්වල මේ එකතු වෙලා එන්නේ SL Guide YouTube channel එකත් එක්ක. අද මම කතා කරන්න යන්නේ කොහොමද එක clap picking වගේ නැති වුණ ෆෝන් එක හොයාගන්න කියලා. උදාහරණයක් විදිහට ෆෝන් එකේ මොකක් හරි වැඩක් කර කර ඉඳලා මේක තිබ්බ තැන වට අමතක වෙනවා. මෙන්න මේ වගේ වෙලාවකදී ඔයාලට පුළුවන් මේ විදිහට clap කරලා ෆෝන් එක තියෙන තැන ලේසියෙන්ම හොයාගන්න. ඒ කියන්නේ clap කරාට පස්සේ ෆෝන් එක silent කරලා තිබ්බත් ගොඩක් සද්දෙට ringing එකක් අපිට දෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පාලින් තියෙන රතුපාට subscribe button එක click කරලා දැම්ම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මිටය පැත්තෙන් තියෙන bell icon එක click කරලා තිබුණොත් විතරයි මම වීඩියෝ එක upload කරපු ගමන් notification එකක් ඔයාලට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඔයා මුලින්ම Play Store එකට ගිහින් clap to find phone කියලා search කරන්න. ඊට පස්සේ ඔයා පොඩ්ඩක් පහළට ගියාට පස්සේ මෙන්න මේ වගේ application එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා දැන් මේ application එක ඔයාගේ phone එකට install කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට මේ video එකට පහළින් තියෙන description එකේ link එකෙන් උත් මේක download කරගන්න පුළුවන්. කොහොම හරි ඔයා මේක install කරලා මේ විදිහට open කරගන්න. දැන් මුලින්ම ඔයාගෙන් app permission ඉල්ලනවා. මේ ටික ඔයා allow කරගන්න ඕනේ නැත්නම් ඔයාලට මේ application එක පාවිච්චි කරන්න විදිහක් නැහැ. ඊට පස්සේ ඔයා මේ get started කියන එක click කරන්න. දැන් ඔයාලට තප්පර 5ක කාලයක් මෙයාලා දෙනවා. මේ ටයිම් එක ඇතුළත ඔයා තුන් පාරක් clap කරන්න ඕනේ. ඉතින් ඔයාගේ clap එක මේ application එකට අඳුර ගන්න බැරි වුණොත් මේ වගේ retry කියලා notification එකක් එනවා. ඉතින් දැන් මම මේක retry දීලා මේ විදිහට තුන් පාරක් clap කරනවා. ඊට පස්සේ ආයෙමත් මේ වගේ notification එකක් එනවා මේක ඔයා use කරගන්න ඕනේ. ඊළඟට මේකත් ඔයා okay කරගන්න. දැන් ඔයා මේ උඩින්ම තියෙන ඉරිකැලි තුන උඩ click කරන්න. ඊට පස්සේ මේ settings tab එකට යන්න. මෙතන උඩින්ම ඔයාලට බලා ගන්න පුළුවන් enable when silent කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක සයිලන්ට් කරලා තිබ්බොත් විතරයි මේක වැඩ කරන්නේ. ඔයා මේක ඕෆ් කරලා තිබ්බොත් සයිලන්ට් කරලා නැති වෙලාවටත් මේක වැඩ කරනවා. ඊළඟට alert mode එක තියෙනවා. මෙතනදී ඔයාලට sound එකට අමතරව flash light එකයි vibration එකයි දෙකම on කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාලට අවශ්‍ය නම් ringing tone එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම volume එකත් ඔයාලට අවශ්‍ය විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට අන්තිමට මේ sensitivity කියන එක open කරලා මේකවත් 100ට 100ක් කරගන්න ඕනේ. දැන් මම කරන්නේ phone එකේ screen එක off කරලා මේක පැත්තකින් තියනවා. ඊට පස්සේ මම දැන් මේ විදිහට තුන් පාරක් clap කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ phone එක ringing වෙනවා. ඉතින් මේ වීඩියෝ වටිනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න ඔබට දැන් නැලුවන්ට දැනගන්න ඒ වගේම ඔයාලගේ අදහසත් මතකයතු බලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා බලින් තියෙන bell icon එක click කරලා තිබුණොත් විතරයි මම වීඩියෝ එක upload කරපු ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අදත් අපේ channel එකත් එක්ක එකතු වුණාලා හැමෝටම ස්තුතියි. අපි SL guide තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.